उपकरण බිම්මැනුමක් සිදු කරන ක්‍රමවේදයක් නැත්නම් බිම්මැනුම් ශිල්ප ක්‍රමයක් විදිහට අපි හඳුන්වනවා තලමේස බිම්මැනුම. එතකොට මේ තලමේස බිම්මැනුම තියෙන විශේෂත්වය වෙන්නේ තලමේස බිම්මැනුම් ක්‍රියාවලියේදී සාමාන්‍යයෙන් මතක තියාගන්න පුතේ අපි දන්නවා ඕන බිම්මැනුම් ක්‍රියාවලියකදී කාර්යයන් දෙකක් වෙනවා एक कार्य मीम मेनु मेके पाठांगनी मे क्रियावली मेनु क्रियावली दिमी क्रियावली तमय भीम सरस्मे क्रियावली कार्यालय वेड सह श्रेष्ठ वेड तो मे भीम मेनु क्रम विशेषतम कार्यालय वेड सह श्रेष्ठ वेड की दिखम अभी एकम अवस्थावतम सिद्ध करमे ये सह अभी मेक हदुरगाने अनिबिंबन शिल्पक्रम वर्ट सापेक्ष टीका लेसी क्रम वेदया विधीयन इतकोट अभी इसम कथागर तलमेश बिंबन मक्या मुखाद किल तलमेश बिंबन मक्यल की अने तलमेशे सह अनिकुत्पांगिक विशेष उपकरण भाविता करला सिद्धुकरण बिम्मेनी में शिल्पक्रम इकने तलमेसे अभी कथा तुपांगे अलीडेड रेंजिंग फॉल योगी गुडा उपकरण शेष्ट अरंगी श्रेष्ठी पिछले सरल क्रम वेदन बोलो तलमेस बिम्मेन इतकोट तलमेस बिम्मेन अभी कथाकर वासी मन अदे तलमेश बिम्मेन में वासीम मेक इक्म क्रम अभी मेकट इच्छर खाले गतवेन्न हेतुतम अभी शेषे बिम्मेनुम सह इलगट सिम के क्रियावली दिखम शेषे दिम सिद्धकर्ण हिंदी मेक सलकन इक्म क्रम इवगेम तम शेषसटह अवश्यमें अभी शेष सटहांक मेनुम सिर ये मेनुम लाग पाठांके मगिन एलेम सिम कदम सरसुम कदम सा शेष सटह नतुलाकिरी दोष अतिवेन सामान्य मम्मी के बैठी सामान्यकना अभी तो मम्मी मतक दियागत पाठांके नागत्त को लियागत्त मेवा अस्थागत पुलवा अमतक पुलवा अब हित शेषत्कना समान वेलाट दोष अतिवेन पुल दोष अभीते अभी गण पाठांक महता अटगी समान वेलावट अभी मेक सठान पुत्र मैं एकादश महता अट अभी पुत्र लेन एकादश अट्टा हत गए अभी गण पाठांक निरवध्य भाव अतिवेला අපිට වැරදි විදිහට අපිට සලකන්න වෙනවා ඊළඟට ඊළඟ කාරණේ තමයි ශේෂ්ත්‍රයේදීම සිටියම් පිළිලෙ කරන හින්දා ඇඳිය යුතු වැදගත් දේවල් අමතක වෙන්නේ නැහැ ඒ වගේම ශේෂ්ත්‍රයේදී මැනිය යුතු මිනුම් අමතක වෙන්නේ නැත්නම් ඔයගලන්ට කලින් කිව්වා සමහර වෙලාවට අපි මතක තියාගත්තොත් ඒ මිනුම් අපිට අමතක වෙලා යන්න පුළුවන් ඊළඟට සිටියමේ නිවැරදි බව අපිට ශේෂ්ත්‍රයේදීම පරීක්ෂා කරලා බලන්න පුළුවන් अभी तो मेन पिन्न मेन क्रम अभी सिम अंदी कार्यालय मनी शेषकोट अभी शेषे पे समान मनी विनयकने अंदी विनयकोट शेषे पे सा अभी मेक शेषम सिम अंदी मैं सह अनेक दूलक्षण परीक्षा गल बल अभी अदीन पुलवा इलाक विषमाकार तीन अभी अंदर गाने पुलवा इलांट भूलाक्षण शेषित दीक्षण करें अभी ये देवासी निवर्तिवादी आवती
සහ මාලිමා යන්ත්‍ර භාවිතා කරලා අපිට බිම් මැනුම් කරන්න බැරි ප්‍රදේශවලට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන් මොකද සාමාන්‍යයෙන් මාලිමා යන්ත්‍රය භාවිතා කරන මාලිමා මැනුමත් බිම් මැනුම් ශිල්ප ක්‍රමයකවත් වර්තමානයේ භාවිතා වෙන්නේ නැහැ මාලිමා යන්ත්‍රය භාවිතා කරලා සිදු කරන බිම් මැනුම සාමාන්‍යයෙන් ඔය හයි ටෙන්ෂන් ලයින් එකක් යට අපිට කරන්න බෑ ඒ කියන්නේ අධිබලති විදුලි ධාරාවක් කියන ලයින් එකක් යට අපිට කරන්න බෑ ඒ හරි තීරණ මොකද වෙන්නේ ඔගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා සන්නායකයක් වටා විදුලිය ගන්නකොට චුම්බක ශේෂ්ත්‍රයක් නිර්මාණය වෙනවා ඒ චුම්බක ශේෂ්ත්‍රයත් එක්ක මේ මාලිමාවේ හැසිරීම වෙනස් වෙනවා එතකොට අපිට නිවැරදිව ඒ මාලිමාවේ දිගංශ අපිට ලබා ගන්න බැරි වෙනවා ඒ නිසා ඒ වගේ තැන්වල අපිට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් වියදම සාපේක්ෂව අඩු මොකද අපිට සාමාන්‍ය වියදමක් නැති සාමාන්‍ය උපකරණ කීපයක් තමයි මෙතනදී භාවිතා කරන්නේ ඊළඟට එච්චර දැනුමක් අවශ්‍ය නැහැ සාමාන්‍ය උපකරණ හසුරීමේ හැකියාව අපිට දන්නවනම් මේ ඒ දැනුමෙන් අපිට පුළුවන් මේ තලමේස බිම් මැනුම සිද්ධ කරන්න. හොඳයි දරුවනේ අපි කතා කරන්නේ ඊළඟට බිම් මැනුමේ අවාසි. එතකොට අපිට කුඩා ශේෂ සඳහා මේක යොදා ගන්න පුළුවන් බොහොම ලේසියෙන්. ඊළඟට තව එකක් තමයි දරුවනේ ශේෂයේ බාධක වලින් තොර මායින් හොඳට පේනවා නම් විතරයි අපිට තලමේස බිම් මැනුම සිද්ධ කරන්න පුළුවන්. නිර්වද්‍යභාවය සාපේක්ෂව අඩුයි. වැසි කාලමුණ තත්ත්වයන් වලදී අපිට කරන්න බෑ මොකද අපි ශේෂ්ත්‍රයේදීම සැලසුම් වන්දින නිසා ඔය තද හිරවිලිය තියෙනකොට අපිට අඳින්න අපහසුයි මොකද ආලෝකයේ වැදිලා පරාවර්තනය වෙන නිසා අපිට අඳින්න අපහසුයි ඒ වගේම තමයි තලමේසය ඇතුළේ උපාංග ශේෂ්ත්‍රයට ගෙන යාම අපහසුයි උපාංග ස්ථාන කියන්නේ අස්ථානගත වීමේ හැකියාව තියෙන මොකද පොඩි පොඩි උපාංග ගණනාවක් තියෙන නිසා ඒ වගේම තමයි අපි හිතමු සිටියම අපිට වෙනත් පරිමාණයකට අඳින්න අවශ්‍ය වුණොත් එමෙ නැත්නම් අනිකුත් ගණනය කිරීම වලට අපිට ශේෂ සටහනක් නැහැ මොකද අපි මෙනුම අරගෙන එවෙලේ මඳිනවා ඉතින් ඒ නිසා සිටියම වෙනත් පරිමාණයකට පිළිල කරන්න අවශ්‍ය වුණාම අපිට ඒක කරන්න බැරි වෙනවා මොකද අපිට ශේෂ සටහන් නැති වෙන නිසා right ඔය තමයි අවාසි දැන් අපි කතා කරමු තලමේස ඒ සදා වැදගත්තන නැත්නම් තලමේස බිම් මැලීම සදා වැදගත්තන උපාංග මොනවද කියලා මම ඉස්සෙල්ලාම කතා කරන පුතේ තලමේසේ ගැන තලමේසේ සත් එපාවේ තලමේසේදී තලමේසේ කියලා කියන්නේ මොකක්ද සාමාන්‍යයෙන් තෙපාව මත සවි කරන්න පුළුවන් තලමේසය සිරක් සක්ෂියක් වටා කරකවන්න පුළුවන් වන පරිදි තමයි සකස් කරලා තියෙන්නේ. පුතේ මේක හදලා තියෙන්නේ ලී එකකින් පදම් කළ ලී එකකින් හදලා තියෙන්නේ. එතකොට මේ පදම් කළ ලී එකකින් හදලා තියෙන එකේ තියෙන එක පැත්තකින් අවාසියක් තමයි මේ වැස්සට තෙමෙනවා ඌට වේලෙන්න පුළුවන්. එතකොට මේකේ හැඩේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තෙත්තා වේලී කාලවලුනේ තත්ත්වයන්ට ඔරොත්තු දෙන්න විදියට සුදුසු දැවයක් යොදාගන්න තමයි මේ තලමේසය කියන ලෑලි කොටස නිර්මාණය කරලා තියෙන මේකේ දිගපල්ල ආකාර කීපයකින් අපිට හම්බ වෙනවා ඒ වගේම මතක තියාගන්න තලමේසේ මතු පිට ගත්තොත් එහෙම දළුනේ මේ සමතල පෘෂ්ඨයක් වෙන්න ඕනේ මොකද අපි ඩ්‍රොයින් එකක් අඳින්නේ ඒ උඩ ඩ්‍රොයින් ෂීට් එකක් තියෙන නිසා ඒක සමතල පෘෂ්ඨයක් වෙන්න ඕනේ මතු පිට ඒ වගේම තමයි යටිපැත්තේ තියෙන තිබාවට සවි කරන්න පුළුවන් වෙන විදිහට ඇණයක් යොදලා එතකොට අපිට මේ තිබාවට තිබාවේ තියෙන ඇනේට මේ තලමේසේ සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ඕනෑම දිශාවට අපි සවි කර ගන්න පුළුවන්. හැබැයි අපිට අවශ්‍ය වෙන විදිහට මේක ලොක් කර ගන්නත් පුළුවන්. ඊළඟට තිබාව තියෙන්නේ මේ තලමේසේ සම්බන්ධ කරන පාද තුනකින් යුක්ත උපකරණයක් තිබාව කියලා කියන්නේ. ඒ තිබාවෙන් අපිට පුළුවන් අපේ උස මට්ටමට හදාගෙන අපිට මේ මැනුව පහසුවෙන් සිද්ධ කරන්න. ඊට පස්සේ ඇලිඩේඩ් එක අපි කියනවා දර්ශ රේඛය කියලා.
ඇලිඩේට් එක අපිට ආකාර දෙකකින් හම්බ වෙනවා සාමාන්‍යයෙන් තලමේස මෙනුම් ක්‍රියාවලියේදී යොදා ගන්න දර්ශන රේඛය ප්‍රධාන වශයෙන් කාර්යයන් දෙකක් කරනවා එකක් තමයි පුතේ දෘශ්‍ය රේඛාව නිර්මාණය කිරීම එතකොට මේ දෘශ්‍ය රේඛාව නිර්මාණය කරන ඇලිඩේඩේ ඔයගොල්ලෝ බලන්න මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා ආකාර දෙකයි තල දර්ශන රේඛය සහ දුරේක්ෂ දර්ශන රේඛය අපි සාමාන්‍යයෙන් අපේ විභාග මට්ටමේදී අපි පාවිච්චි කරන්නේ තල දර්ශන රේඛය ඒ නිසා අපි ඒ ගැන ටිකක් පැහැදිලි කරගමු ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මං ඉතින් පෙන්නන්නම් ලේසර් පොයින්ට් එක දිහා බලන්න මෙන්න මේ උපකරණය මෙන්න මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මේ ඇලිඩේඩ් එකේ පැති දෙකක් තියෙනවා එක පැත්තක තියෙනවා මේ නූලක් සහිත සිදුරක් මෙන්න මේ පැත්ත තමයි නූලක් සහිත සිදුර කියලා කියන්නේ ඊළඟට අනිත් පැත්තේ තියෙනවා සිදුරු තුනක් සහිත දික් සිදුරක් මෙන්න මේ පැත්ත එතකොට මේ නූල සහිත පැත්ත අපි කියනවා ඔබ්ජෙක්ටිව් වේන් එක නැත්තම් දක්න පැත්ත මේ වස්තු පැත්ත කියලා ඊපස්සේ මේ සිදුරු තුනක් සහිත පැත්ත අපි හඳුන්වන්නේ වස්තු පැත්ත දක්න පැත්ත විදිහට එතකොට ඐ වේන් එක කියලා කියන්නේ දක්න පැත්ත ඔබ්ජෙක්ටිව් වේන් එක කියලා කියන්නේ වස්තු පැත්ත එතකොට අපි මේකේ කාර්ය දෘශ්‍ය රේඛාව නිර්මාණය කර ගැනීම නම් මේකේ කාර්ය දෘශ්‍ය රේඛාව නිර්මාණය කර ගැනීම නම් මේකෙදි වෙන්නේ ඇසයි දක්න පෙත්තයි වස්තු පෙත්තයි පෙළගැන්වුම් රීටයි එක රේඛාවකට ගෙනෙන එක තමයි මේකේ අරමුණ කාර්ය වෙන්නේ ඒ වගේම තමයි පුතේ මේ දක්න පෙත්ත සහ වස්තු පෙත්ත මගින් අපි අලගන්න දෘශ්‍ය රේඛාවට සමාන්තර රේඛාවක් නිර්මාණය කරනවා මෙන්න මේ තියෙන කෝදුව වගේ මේ තියෙන මෙන්න මේ කොටසට අපි කියන කෝදුව කොටස මේක මේ පරිමාණගත කරලා තියෙනවා මේ කෝදුව තමයි අපි කියන්නේ කෝදුව මගින් ලබා දෙන වර්ධ දෘශ්‍ය රේඛාවට සමාන්තර රේඛාව මම ඒක තව ටිකක් ඉස්සරහට විස්තර කරලා දෙන්න එතකොට දෘශ්‍ය රේඛාව සමාන්තර රේඛාව වක් බවට ඒක දෘශ්‍ය රේඛාවට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්නේ කෝදුව මගින් එතකොට මේ මතක තියාගන්න ඕන තව කාරණයක් තමයි මේ තලමේසේ වස්තු පෙත්තයි දක්න පෙත්තයි කියන මේ මේ පැති දෙක ලම්බකව තියෙනවා අර මේ කෝදුව කොටසට ඒක ඇලෙන්න බෑ ආංශක ගණකින් ආනත වෙන්න බෑ අරට ආංශක 90කින් තියෙන්න ඕනේ ඒ කියන්නේ ලම්බක වෙන්න ඕනේ එතෙන්දි මතක තියාගන්න දැන් මම කියව මේ දක්න පෙත්ත පැත්තේ තියෙන සිදුරු තුන ඒ සිදුරු තුන අපි පාවිච්චි කරන අවස්ථා තුනකදී ඒ කියන්නේ අපි හිතමු මෙන්න මේ ඔය උඩ රූපය වලට අංක එක රූපය වලට පේනවා ඇති මේ අපි බලන්නේ ඉහළින් පීටි ලක්ෂයක් අපි බලන්නේ ඉහළින් පීටි ලක්ෂයක් එතකොට ඉහළින් පීටි ලක්ෂයක් නම් අපි බලන්නේ අපි පළවෙනි රූපේ තියෙන විදිහට පහළ තියෙන සිදුර තමයි අපි පාවිච්චි කරන්නේ දක්න පෙත්තේ පහළ තියෙන සිදුර අපි පහළ තියෙන ලක්ෂයක නම් දෘෂ්ටි රේඛාව අපි බලන්නේ අපි ඉහළ සිදුර තමයි භාවිතා කරන්නේ ඒ වගේ මොකද මතක තියාගන්න මේ අපි සමතලා ප්‍රදේශයක මැනුම් කටයුතු සිද්ධ කරනවා නම් අපි අර මධ්‍ය සිදුර තමයි භාවිතා කරන්නේ දෘශ්‍ය රේඛාව නිර්මාණය කර ගැනීම සඳහා හරි එතකොට ප්‍රධාන වශයෙන් එනම් ඔයාලා මතක ඇති ඇලිඩේට් එකේ කාර්ය වෙන්නේ දෘශ්‍ය රේඛාව නිර්මාණය කර ගැනීම හරි මම හිතනවා ඊළඟට වැදගත් උපාංගයකට මේකෙදි භාවිතා කරන එක තමයි ලඹ කරුව ලඹේ සහ ලඹ කරුව නැත්තම් ලඹේ සහ යූ මුල්ලෝ කියලා අපි හඳුන්වනවා අපිට පේනවා ඇති මේ අපිට මනුම් ක්‍රියාවලියකදී පොළොව මත ලක්ෂයක් ලකුණු කරන්න එනවා මනුම් ක්‍රියාවලියකදී පොළොව මත ලක්ෂයක් ලකුණු කරන්න එනවා අන්නේ පොළොව මත ලක්ෂයක් ලකුණු කරන්න අපි භාවිතා කරන උපකරණය තමයි ලඹේ සහ ලඹ කරුව කියලා කියන්නේ ඇත්තටම ලඹ කරුව භාවිතා කරලා අපි කරන්නේ එක කොලන පේනවා ඇති මේ මෙතන මේ පොයින්ට් එක කියලා එකක් පේනවා ඇති මේක තමයි මේසේ මත ලක්ෂය ඒ මේසේ මත ලක්ෂය පොළොව මත ලකුණු කරන්න හරි නැත්නම් පොළොව මත පීටි ලක්ෂය මේසේ මත ලකුණු කරන්න හරි තමයි අපි ලඹේ සහ ලඹ කරුව යොදාගන්නේ අපි කරන්නේ මෙන්න මේ මේ රූප සටහන මෙහෙම තිබුණාට
මෙන්න මේ වගේ උපකරණයක් තමයි ඔයගලන්ට හම්බ වෙන්නේ එන ඔයගලන් දකින්න පුළුවන් වෙන විභාගයේ මට්ටමේදී ඔයගලන්ගේ ස්කෝල් ප්‍රැක්ටිකල් සෙට් එකේදී මේ වගේ උපාංගයක් එතකොට මේක තමයි ළඹ කරුව නැත්තම් යූමුල්ව කියලා කියන්නේ මේකේ බලන්න පොයින්ට් එකක් තියෙනවා මේකේ පේන්නේ නැහැ හැපැත්ත පොඩි මුදුවක් තියෙනවා මෙන්න මේ වගේ මේක කොක්කක් තියෙන්නේ මේකේ පොඩි මුදුවක් තියෙන්නේ අපි පොයින්ට් එක පැත්ත තියාගන්නවා තලමේසේ උඩ පැත්තට ඊළඟට මේ යටබාහුවට තියෙන සිදු මේ කොක්කට නැත්තම් අපි ලූප් එකට එල්ලනවා ළමයේ සහිත නූල් එල්ලුවාම මේ ළමයේ සහිත නූල් අපි මගින් පොළවේ ලක්ෂය ලකුණු කරගන්නවා මෙතන පොයින්ට් එක උඩ අපි ඇල්පෙනිත්තක් ලකුණු කරගන්නවා එතකොට මේ ඇල්පෙනිත්තයි මේ පොළොව වටින කූණ්‍ය අතර රේඛාවක් නිර්මාණය වෙනවා ගුරුත්ව රේඛාවක් එතකොට මේ ගුරුත්ව රේඛාව නිර්මාණය කරගත්ත කියන එකේ තේරුම මේ ලක්ෂයම තමයි මෙතන තියෙන්නේ. කියන්නේ සැබෑ පොළොව මත ලක්ෂය මං කැපිටල් P කියලා ගත්තොත් සිටියම නැත්තම් සැලසුම් මත ලක්ෂය සිම්පල් P. හරිද? එතකොට අපිට පොළොව මත ලක්ෂයක් සිටියම මත ලකුණු කරන්නත් පුළුවන් නැත්තම් සැලසුම් මත ලකුණු කරන්නත් පුළුවන් සැලසුම් මත ලක්ෂයක් පොළොව මත ලකුණු කරන්නත් පුළුවන්. ඉතින් කොයි විදිහට පොළොව මත සහ සැලසුම් මත ලක්ෂ ලකුණු කිරීම සඳහා ඉගෙනගෙන සමපාත ලක්ෂ ලකුණු කිරීම සඳහා තමයි අපි පාවිච්චි කරන්නේ ළඹය සහ ළඹ කරුව. එතකොට මම ඊළඟ රූප සටහනකට යන්න ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ බිම් සැලසුම මත මැනුම් ස්ථානය බිම් සැලසුම මත මැනුම් ස්ථානය ඊළඟට මේ තියෙන්නේ පොළොව මත මැනුම් ස්ථානය. එතකොට ඊට අමතරව තව මොනවද ඕනේ? ඊට අමතරව ඕනේ කම්පාස් එක. අපි කියන දෝරු මාලිමාවක් ඕනේ. එතකොට මේ උතුරු දිශාව ලකුණු කරගන්න තමයි මේ දෝරු මාලිමාව වැදගත් වෙන්නේ. මොකද සිතියමක් කරන අපිට අනිවාර්යම වැදගත්ම අංගයක් තමයි දිශාව. උතුරු දිශාව වලට මතකද සිතියමක සංරචක ගත්තොත් පරිමාණය දිශාව උතුරු දිශාව සුචිය වගේ ප්‍රධාන කරුණු අතර එතකොට උතුරු දිශාව කියන්නේ ඊටාත්ම වැදගත් වෙනවා. ඒත් අපි මේකේ උතුරු දිශාව ලකුණු කරගන්න තමයි දෝරු මාලිමාව නැත්නම් කොම්පාස් එක භාවිතා කරන්නේ. ඊට අමතරව අපි පාවිච්චි කරන ස්ප්‍රීතු ලෙවල් එක අපිට වැදගත් වෙන්නේ මේ තලමේසය අපි තියන්නේ මොකක් මතද? තලමේසේ තියන්නේ තෙපාවක් මත. එතන මේ තෙපාව මත තියෙන තලමේසේ අපිට ලෙවල් කරගන්න ඕනේ. ඒ ලෙවල් කරගන්න තමයි අපි පාවිච්චි කරන්නේ ස්ප්‍රීතු ලෙවල් එක. එතන මේ ස්ප්‍රීතු ලෙවල් එක අපි භාවිතා කරලා තෙපාව මත මේසේ ලෙවල් කර ගැනීම සිද්ධ කරගන්නවා. සමහර වෙලාවට ලෙවල් එකක් නැත්තම් يعني ස්ප්‍රීතු ලෙවල් එකක් නැත්තම් අපිට පැන්සලක් පාවිච්චි කරලත් ලෙවල් කරගන්න පුළුවන්. එතෙන්දී දැන් අපි තුම එක පැත්තක් පාදාන පැන්සල් ඒ පැත්තර රෝල් වෙලා යනවා. එතන අපිට පුළුවන් පාදවලින් ඒක මට්ටම් කරන්න. එතකොට එක දිශාවල රෝල් වෙන්න ඕන ආකාරයට අපිට මේසේ ලෙවල් කරන්න පුළුවන් පාදවලින්. රයිට්. හැබැයි ඔය තලමේසේ මට්ටම් කිරීම කියන එක වැදගත් වෙන්නේ ටිකක් සාපේක්ෂව විශාල ඊටමකට සාමාන්‍ය කුඩා ඊටමකට තලමේසේ මට්ටම් කිරීම එච්චරම වැදගත් වෙන්නේ නැහැ. මොකද ඒක ලොකුවට බලපාන්නේ නැහැ අපේ පාඨාංක කෙරේ. ඊළඟට තව මොනවද ඕනේ? ඩ්‍රොයින් ෂීට් එකක් සහ අනිකුත් ඇඳීමේ ලිපිදලා ඔය ඕනේ ඒක ඔයගොල්ලෝ දන්නවා. දැන් මේක අඳින්න අපි මොකක් හරි ෂීට් එකක් ඕනේ. ඊපස්සේ පැන්සලක් HB වර්ගයේ පැන්සලක් ඊළඟට මකන ආදී දේවල් අවශ්‍ය වෙනවා. ඉතින්දි තව මොනවද ඕනේ වෙන්නේ මේකට? තව පොඩි පොඩි උපකරණ කීපයක් අවශ්‍ය වෙනවා. වර්ෂාවෙන් මේ තලමේසය ආරක්ෂා කරගන්න වෝටර්ප්‍රූෆ් කවර් එකක් තියෙනවා. ඒක අපි ලෑස්ති කරලා තියාගන්න ඕනේ හදිසියවත් එකපාරට වැස්සොත් ඒක එක්ක තලමේසය තෙමෙනවා සහ සිතියම තෙමෙන එක වළක්වා ගන්න. ඊට අමතරව සමහර වෙලාවට මේ අපි දැන් එලිමහනේ ශේෂ්ත්‍රයේ වැඩ කරනකොට තද සූර්යාලෝකයේ තියෙන වෙලාවෙදී මේ ඩ්‍රයින් එක අඳින්න අමාරුයි. මොකද ආලෝකය වැටිලා පරාවර්තන වල දිලිසෙන් ඉන්න පුළුවන්. මොකද සුදු පුෂ්ටයක් වදන වැටෙන්නේ. සුමට පුෂ්ටයක් වද වැටෙන නිසා දිලිසෙන් ඉන්න පුළුවන්. ඒක වළක්ව ගන්න අපි කරන්නේ
umbrella එකක් කියන්නේ කුඩයක් පාවිච්චි කරන එක සමහරට අපේ ටික ලොකු කුඩයක් පාවිච්චි කරනවා ඒක අපිට වර්ෂාවෙදී ප්‍රයෝජනට ගන්න පුළුවන් ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් පින් එකක් ඕන වෙනවා සහ ඊළඟ drawing sheet එක සම්බන්ධ කරන තව පින්ස් ඕන වෙනවා ඒ වගේ අපිට උපකරණ කීපයක් අවශ්‍ය වෙනවා මේ තලමේස මිනිතේ සඳහා එතකොට මම පුතේ ඔයගලන්ට මේ කතා කළේ තලමේස බිම්මැනුම සඳහා වැදගත් වන උපාංග ටික හරි දැන් ආපහු මතක් කළොත් තලමේසේ තෙපාව ඇලිඩේඩ මාලිමාව ස්ප්‍රීතු ලෙවලේ ඊළඟට drawing sheet එක pencil ඒ දේවල් වල ඊට අමතරව මට කියන්න අවතකුණා තව scale ruler එකක් ඕනේ මොකද අපි මේ සිතිය මාදින්නේ පරිමාණයකට සැලසුම් මාදින්නේ පරිමාණයකට ඒක අපි ඇත්ත භූමිය පරිමාණයකට අදිනකොට අපි ඒ වෙලේ මාදින්නේ නිසා අපිට සිද්ධ වෙනවා scale ruler එකක් පාවිච්චි කරන්න scale ruler එකකින් කරන්නේ අර අපි ඇත්තටම භූමිය මැන්න අගය පරිමාමිතකව සිතීමේ නැත්නම් සැලසුමේ ලකුණු කර ගන්න භාවිතා ගන්න උපාංග ඊට පස්සේ අපිට කතා කරන් දෙන තලමේස මැනුම් ක්‍රියාවලිය ගැන right මම මේ තලමේස මැනුම් ක්‍රියාවලිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ තලමේස මැනුම් ක්‍රියාවලිය ගැන කතා කරන්න මේ කොටස ඉස්සරහට යන්න ඉස්සෙල්ලා මම ඔයගලන්ට වීඩියෝ එකක් පෙන්වන්නම් ඒ වීඩියෝ එක බලන්න එතකොට ඒ වීඩියෝ එක බලවම ඔයගලන්ට යම් අදහසක් ගන්න පුළුවන් දැන් මෙච්චර වෙලා මම කියලා දුන්න උපකරණ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් සහ ඉස්සරහට මේ තලමේස මැනුම් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ අපිට අවබෝධයක් ගන්න පුළුවන්. හරි. ඒ නිසා මම දැන් ඔයාලට හරි සාමාන්‍යයෙන් තලමේස බිම් මැනුම් ක්‍රියාවලියකදී අපි ඉස්සෙල්ලාම කරන්නේ ඒ අදාළ සයිට් එකට අදාළ භූමියට ගිහිල්ලා අපි ඒ භූමිය හොඳින් නිරීක්ෂණය කරනවා. අපි ඒකට කියනවා මේ පෙර භූමිය නිරීක්ෂණය කරන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි මේ භූමියේ මායිම් අපි අඳුර ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ භූමියේ තියෙන බූලක්ෂණ මොනවද? අන්න ඒ දේවල් පිළිබඳ අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ මැනුම කරන්න ඉස්සෙල්ලා අපි හොඳින් භූමිය නිරීක්ෂණය කිරීම කරන්න ඕනේ. එතකොට මේ අය කරන්නේ මේ භූමිය හොඳින් නිරීක්ෂණය කිරීම. ඒ සඳහා ඒගොල්ලන්ට පෙර බිම් සැලැස්මක් තියෙනවා. ඒකත් ඒගොල්ලෝ බලලා තමයි භූමිය නිරීක්ෂණය කරන්නේ. ඊට පස්සේ ඊළඟ පියවරට යනකොට ඊළඟ මේක සෙටප් එක හදා ගන්න ඕනේ. කියන්නේ මේ තලමේසේ සහිත මේ උපාංග ටික අපි નિවර්ධිව ස්ථානගත කර ගන්න ඕනේ. මේ ඔයගොල්ලන්ට මම අර ඉස්සෙල්ලා කිව්ව උපාංග ප්ලේන් ටේබල් එක, ඩිස්ටබල් ට්‍රයිපෝඩ් එක, ස්කේල් රූලර් එකක් මේකේ තියෙනවා. එලිඩේට් එක තියෙනවා. 30 මීටර් ෆයිබර් ටේප් එක මට ඉස්සෙල්ලා කියන්න මතකුණා. මොකද අපි භූමිය මන ඉන්න අපිට 30 මීටර් හෝ 20 මීටර් ෆයිබර් ටේප් එකක් ඕනේ වෙනවා. ඊට අමතරව තව වෙන වෙන උපාංග අපි ඉස්සෙල්ලාම තලමේස බිම් මැනුම් ක්‍රියාවලියේදී අපි එක කරන එකක් තමයි තලමේසේ තෙපාව මත සවි කරන්න ඕනේ. එතකොට මේ තලමේසේ තෙපාව මත සවි කරන්න නම් බලන්න මේක කොහොමද කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලා තෙපාව අදාළ ස්ථානයේ ස්ථානගත කරලා අපිට අවශ්‍ය ස්ථානයේ ස්ථානගත කරලා තෙපාවේ තියෙන ඇනේ පාවිච්චි කරලා අපි තලමේසේ සම්බන්ධ කරගන්න. ඉතින් සම්බන්ධ කරගෙන දැන් හෙල්ලෙන්නේ නැහැ. ඊට පස්සේ අපි පාද තාම ලොක් කරලා නැහැ. අපි පාද වලින් අපිට පේන මානයට මට්ටම් කරගෙන ඊට පස්සේ අපි ස්පීතු ලෙවල් එකක් පාවිච්චි කරලා මට්ටම් කිරීමක් කරනවා. එතකොට මට්ටම් කරන්නේ පාද සීරු මාරු කළොය කරන්නේ යට තියෙන පාදයේ උස් පහත් කිරීම හරහා තමයි ලෙවල් කරන්නේ. මොකද අපි දෙපැත්තම කරන්න ඕනේ. මොකද මේක දෙපැත්තම ලෙවල් වෙන්න ඕනේ. ඔය ලෙවල් එක නැත්තම් තමයි අපි පැන්සලක් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම පාද ලොක් කරන්න ඕනේ. ඊළඟට අපි මේ තව දෙයක් මේක විශේෂයි මම කියන්නම්. මම කරන වැඩේ මේකයි අතර වෙනස. ඒ කියන්නේ අපි ප්‍රැක්ටිකල් එකයි මේකයි අතර වෙනස. සලම පොළවේ ලක්ෂයක් මේ ළඹේසා ළඹ මේ ළමේ පාවිච්චි කරලා හොයාගන්න. ඉතින් ළම කරුවක් පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ මම ඉස්සෙල්ලා කිව්වා ළම කරුවක් පාවිච්චි කරනවා කියලා. මම මෙතනදි ළඹයක් විතරයි පාවිච්චි කරන්නේ. මොන අපි පොළවේ ලක්ෂය අඳුරගත්තා. right? දැන් අපි කූණයක් පාවිච්චි කරලා ඒක අඳුර ගන්නවා. ඊළඟට මම මේ උතුරු දිශාව ලකුණු කරන්න ඉස්සෙල්ලා තව පොඩි දෙයක් කරන්න ඕනේ. මොකද්ද?
මෙන්න මේ මම චුට්ටක් වීඩියෝ එක නවත්තන්න බලාගෙන මෙන්න මේ ප්ලේන් ටේබල් එක මැද තියෙනවා පොඩි සිදුරක් ඒ සිදුර අපිට ඇල්පෙනිත්තත් සම්බන්ධ කරගන්න පුළුවන් අර අපි මේ ඇල්පෙනිත්තයි අර මම කලින් ලකුණු කරපු පොළොව මත පිටපු කෝණ්‍ය එකම රේඛාවේ තියෙන. එතකොට මේ මේකේ සිදුරක් තියෙන නිසා ඒ සිදුරට තමයි සමපාත කළේ. ඒ නිසා මෙතෙන්දී ඕපන් සයිට් ඇලිඩේට් එකක් ඕනේ වෙන්නේ නැහැ. ඒ ඒකයි මෙතන වෙනස. නමුත් අපේ ප්‍රැක්ටිකල්ස් වලදී මතක තියාගන්න අපිට ඇලිඩේට් එකක් අපි භාවිතා කරනවා පින්සේ මත තියෙන ලක්ෂය පොළොව මත ලකුණු කිරීම සඳහා. ඊට පස්සේ අපි දිශා නැති දිශාව උතුරු දිශාව ලකුණු කරගන්න ඕනේ. ලකුණු කරලා අපි මාලිමාව පාවිච්චි කරලා අපි දිශාව හොයාගන්න ඕනේ. රයිට්. මෙතනදී අපි දිශාව හොයාගන්න මාලිමාවක් පාවිච්චි කරනවා. ඔගොල්ලෝ ඉස්සෙල් දකින්න ඇති ඉස්සෙල්ලාම අපි රේඛාවක් ඇඳගන්න ඕනේ ඩ්‍රොයින් එකේ උතුරු දිශාව ලකුණු කරගෙන. ඊට පස්සේ අපි මාලිමාව තියලා කම්පාස් එක තියලා අපිට පුළුවන් මේසේ කරගවල මේසේ බුරුල් කරලා එන කරගවල ඉවර වෙලා අපිට පුළුවන් ඇත්තම දිශාව උතුරු දිශාව හොයාගන්න. ඒක ඇත්තටම උතුරු දිශාව හොයාගත්තාන් පස්සේ අපිට ලේසි අපි දන්නවා අපි නියම පැත්තට අරගෙන තමයි මේ සිතේම අඳින්නේ. නැත්තම් අපි අඳින සිතේම වරදින්න පුළුවන්. මොකද අපේ දිශාව වෙනස් වුණා. මම තා චූටි දෙයක්කට එනවා ඕලන්ට මට පෙන්වන්න ඕන දෙයක් නිසා ඔගොල්ලෝ බලන්න මේ තියෙන ඇලිඩේට් එක. මේ තියෙන ඇලිඩේට් එක මේ තියෙන එතකොට ඇස මේ තියෙන ඇස ළඟ තියෙන්නේ දක්න පෙත්ත. ඔයගොල්ලන්ට මේකේ පේන ඇති උඩ සිදුරක් තියෙනවා මැද සිදුරක් තියෙනවා යට එකක් තියෙනවා. මේ තියෙන වස්තු පෙත්ත මැද තියෙන නූල. ඒත් අපි හැම වෙලේම ඇහැයි දක්න පෙත්තයි වස්තු පෙත්තයි පෙළගැන්නම් රිට එක රේඛාවකට ගේන්න තමයි මේ ඇලිඩේට් එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දෘශ්‍ය රේඛාව නිර්මාණය කරන්න. එතකොට අපි ඔන්න පිළිවෙල කතා කළා. එතකොට මේ අපි දැන් හදන්නේ මෙනුම් කඩියුත් ඉස්සරහට කරන්න. රයිට්. දැන් බලන්න කොහොමද කරන්න කියලා. දැන් මේ කරන වැඩේදී ඇත්තට හිතන්න එපා. මම කියන තැන ඉඳන් බලා ගන්න. අපි ඇලිඩේට් එක පාවිච්චි කරලා දෘශ්‍ය රේඛාව නිර්මාණය කරගන්න. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඔතන 30 මීටර් ෆයිබර් ටේප් එක ඔතන පෙළගැන්නුම් රිටක් මේක කොටස් දෙකකට කඩලා array යන්න පුළුවන් portable මේක array යන්න පුළුවන් අපිට භාවිතා කරලා ලේසි නිසා right. ඉතින් අපි කලින් නිර්ණය කරගත්ත සීමාවල ඇලි මේ range fold එක තියලා මොකද කරන්නේ ඇහැයි වස්තු පෙත්තයි දක්න පෙත්තයි වස්තු පෙත්තයි පෙළගැන්නුම් රිට ඒක රේඛීය කරගන්න. දැන් යා ඉස්සෙල්ලා එක රේඛීය කරගත්තා. ඊට පස්සේ ෆයිබර් ටේක් ටේප් එක පාවිච්චි කරලා දුර කොච්චරක්ද කියලා මැනගත්තා. දුර කොච්චරක්ද කියලා මැනගත්තා. ඔය විදියට අපි දුමු 9.5 මීටර. ඔය විදියට අපි අර ලකුණු කරගත්ත හැම මායිමක්ම ලකුණු කරගත්ත හැම මායිමක්ම ඇලිඩේට් එක පාවිච්චි කරලා දෘශ්‍ය රේඛාව නිර්මාණය කරගෙන ෆයිබර් ටේප් එකෙන් අපි දුර මැනලා ලකුණු කරගන්නවා. ඔය කරන්නේ මේ විදිහට අපි කලින් ලකුණු කරගත්ත බවුන්ඩරි වල මේ දෘශ්‍ය රේඛාව නිර්මාණය කරගෙන ඒ දුර හොයාගන්න එක. හිත ඔය විදිහට අපි කලින් ලකුණු කරගත්ත සැම්පල් ස්ථාන එකම හොයාගන්න. ඊළඟට ඔහොම හොයාගත්තයින් පස්සේ අපිට පුළුවන් සිතියම දැන් අපි දත්ත ටික අරගෙන යන්නයින් පස්සේ අපිට පුළුවන් සිතියම අඳින්න. එතන සිතියම අඳින්න අපි ටෝන ස්කේල් රූලර් එක. මොකද අපි ওই තියෙන ස්කේල් රූල් එක අර දත්තයත් එක්ක පරිමාණයත් එක්ක අපි ඒ අදාළ දුර ලකුණු කරගන්නවා. ওই විදිහට ලකුණු කරගන්නවා. පොර ඇත්ත භූමියේ දුර අපි දන්නවා. සිතියේ පරිමාණය අපි දන්නවා. ඒ අනුව අපි ස්කේල් රූල් එක පාවිච්චි කරලා ඒ අදාළ දත්තයන් වලට දුර මැනගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒ දුරවල ටික යා කරන්න. ඒ දුරවල ටික යා කරලා අපිට සිතියම නිර්මාණය කරගන්න පුළුවන්. නැත්නම් සැලසුම නිර්මාණය කරගන්න පුළුවන්. ඊට අමතරව ඔය මොකද මේ ඉඳම ඇතුලේ බූලක්ෂණ තියෙනවා. අපිට බූලක්ෂණ වලටත් අපි දත්ත ලබා ගන්න ඕනේ. දත්ත ওই විදිහටම අපි පරිමාණිතක ස්කේල් රූල් එක පාවිච්චි කරලා ලකුණු කර ගන්නවා. ඉතින් අපිට ওই විදිහට
ඉඩමේ සිතේ වාදින්න පුළුවන් තලමේස ක්‍රමය භාවිතා කරලා. දැන් මම ඔයාලට මේ තලමේස බිම් මැනුම් ක්‍රියාවලියේ මූලික දේවල් ටික කතා කරනවා. ඒතොර අපි තලමේස මැනුම් ක්‍රියාවලියේදී යම්කිසි භූමි කොටසක වර්ගඵලය මනින්න අපි මේ පියවර කීපයක් අනුගමනය කරනවා. එකක් තමයි තලමේසයේ තබා මත සවි කිරීම, ඊපස්සේ තලමේසයේ මැනුම් ස්ථානයක් මත පිහිටුවීම සහ පොළොව මත ඇති මූල ලක්ෂණ සඳහා මිනුම් ගැනීම. මම ඉස්සෙල්ලාම කතා කරන්න පුතේ තලමේසයේ තෙපා මත සවි කිරීම. එතකොට දැන් තලමේසයේ තෙපා මත සවි කිරීමේදී පාද හොඳින් විසිරවන්න ඕනේ. පාද හොඳින් විසිරන කුෂ්ඨය මට්ටම් වන පරිදි තමයි මේ පොළොව මත අපි හොඳින් සවි ගන්න ඕනේ. පාද ඒ විදිහට කුෂ්ඨය මත විසිරවන්නේ නැතුව අපිට මට්ටම් කරොත් ඒක එච්චර සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම පාද විසිරුවෙන් පස්සේ අපිට තෙපාව මට්ටම් කියන එක පිළිබඳ අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තෙපාවේ දැන් උඩ කොටස අපිට මට්ටම් කරන්න ඉහළ කුෂ්ඨයේ මට්ටම් කරන්න අපිට පාද සීරුමාරු කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ වීඩියෝ එකේදී දැක්කා. ඒ වගේම තමයි තෙපාව මත සවි කරයින් පස්සේ දැන් අපි දැන් මේක මිනුම් ගන්න කෙනෙක් ඉන්නවනේ. මේ මිනුම් ගන්න කෙනාගේ උසට හරියන විදිහට තමයි මේක සකස් කරන්න ඕනේ. හේතුව තමයි දැන් මේතන මෙන්න මේ වගේ ඔය පළවෙනි රූපේ ඕගලන්ට පේන්නේ සුදුසුසකින් තමයි පිටවලා තියෙන්නේ. හැබැයි දෙවෙනි රූපේ ඒ පුදුලට වඩා තලමේසෙ තියෙන උඩින්. එතකොට වැඩි උසකින් පිටවලා තියෙන හින්දා ඇඳීමේ කාර්යය එච්චර පහසු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇඳීමේ ක්‍රියාවලිය බිම් මැනුම් ක්‍රියාවලිය එකම අවස්ථාවේ එකවර සිදු කරන හින්දා අනිවාර්යයෙන්ම මේ මිනුම් දරුවාගේ මට්ටමට උස මට්ටමට මේක නිවැරදිව සම්බන්ධ කරගන්න ඕනේ. ඒක තමයි තලමේසේ තෙපා මත සවි කිරීමේදී සිදු කරන ඕනේ වැදගත්ම කාරණා දෙක. ඊළඟට මම යනවා තලමේසේ මැනුම් ස්ථානය මත පිහිටුවීම. මොකද දෙවෙනි ක්‍රියාවලිය. ඒක තලමේසේ මැනුම් ස්ථානය මත පිහිටුවීමේදී පළවෙනිම පියවර තමයි තලමේසේ මධ්‍යගත කරන්න. අපි කියන සෙන්ටරින් කියලා. මොකද්ද මේක ඉදි කරන්නේ? තලමේසේ මධ්‍යගත කිරීම කියලා අදහස් කරන්නේ අපි ඉගෙන ගත්ත අර වීඩියෝ එකේ දකින්නේ තේ ඔයගොල්ලෝ පොළොව මත මැනුම් පොළොව මත පිටියේ මැනුම් ස්ථානය අපි ගුණයක් ගහලා තියෙනවා. තලමේසේ ලකු මත ලකුණු කරපු ස්ථානය අපි නිත්‍යක් ගහලා තියෙනවා. එතකොට ඔන්න ඔය පොයින්ට්ස් දෙක ඒකරේඛීය කිරීම තමයි මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මධ්‍යගත කෙරුවෙන් පස්සේ මැනුම් ස්ථානය හරහා ගමන් කරන සිරස් රේඛාව තලමේසේ මත සලකුණු කරලා තියෙන මැනුම් ස්ථානයේ පීඨී මරහා යන්නුනේ. ඒක තමයි අපි මධ්‍යගත කිරීම කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ රූප සටහන දිහා බැලුවම පැහැදිලි වෙනවා තලමේසේ මධ්‍යගත වෙලා කියලා. ඊළඟට අපි කරන්නේ තලමේසේ මට්ටම් කිරීම. මම ඒ ගැන කලිනුත් කතා කළා සහ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දැක්කා. තලමේසේ මැනුම් ස්ථානයේ මධ්‍යගත කරයින් පස්සේ ඒක අනිවාර්යයෙන්ම මට්ටම් කරන්න ඕනේ. ඒකට තමයි ස්ප්‍රීතු ලෙවල් එක පාවිච්චි කරන්නේ. ඒ ස්ප්‍රීතු ලෙවල් එකක් යොදා ගන්නකොට සාමාන්‍යයෙන් කුඩා පරිමාණයේ සිටීමේක මිනුම් ලබා ගන්නකොට අපිට දල වශයෙන් මට්ටම් කර තිබීම ප්‍රමාණවත්. හැබැයි විශාල පරිමාණයේ සිටීමක් අඳිනවා නම් අනිවාර්යයෙන්ම තෙපාව මට්ටම් කිරීමේ ක්‍රියාවලියේදී මේ ස්ප්‍රීතු ලෙවල් එක වැදගත් වෙනවා. ඒ වගේම ස්ප්‍රීතු ලෙවල් එකක් නැති ඕනම වෙලාවකදී අපිට පුළුවන් පැන්සලක් භාවිතා කරන්න. එතකොට ස්ප්‍රීතු ලෙවල් එක භාවිතා කරන වෙලාවේදී අපි පාද සීරු මාරු කරලා තමයි මේ තලමේසය මට්ටම් කිරීම සිද්ධ කරන්නේ. ඒක තුන්වෙනි පියවර තමයි තලමේසය ඊළඟට උතුරු දිශාවට හරවන්න ඕනේ. එතකොට තලමේසය මධ්‍යගත කරලා මට්ටම් කළායින් පස්සේ දරුවනේ උතුරු දිශාවට හැරවීම සිද්ධ කරන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වා සිතියනක සංරචක ගණනාවක් තියෙනවා. ඒ සංරචක අතරින් දිශාව විතා වැදගත්. එතකොට අපි මුලින්ම කරන්නේ කඩදාසිය උතුරු දිශාව අපි ලකුණු කරනවා. ඊට පස්සේ තලමේසය පොළොවේ සැබෑ උතුරු දිශාව ලෙස යොමු කරනවා. එතකොට ඒකට තමයි චුම්බක මාලිමාව පාවිච්චි කරන්නේ. කාටද චුම්බක මාලිමාවක් තිබුණ නැත්තම්
මොන වගේ ක්‍රමයක්ද අනුගමනය කරන්නේ? ඔය පොඩි කාලේ ඉඳන් තියෙන්නේ. අපි මනින්න ඕන ස්ථානයට ගිහිල්ලා කලින් දවසේ උදේ ඉර පායන පැත්තට ගිහිල්ලා හිටගන්නවා. ඉර පායන පැත්තට ගිහිල්ලා හිටගත්තාම අපි ඉස්සරහින් දින නැගෙයිද? අපි පිටිපස්සෙන් දින බස් නැහැ. අපි අත් දෙක දික් කරනවා. අපි අත් දෙක දික් කරාම අපේ දකුණු අත පැත්තේ තියෙන දකුණු දිශාව වම් අත පැත්තේ තියෙන උතුරු දිශාව. ඒක අපිට ওই විදිහට එක්ක මාලිමාවකින් එමෙ නැත්තම් ওই විදිහට ඉරු නැගෙන විදිය අනුව අපිට දිශාව හොයාගන්න පුළුවන් වෙනවා. ඒ උතුරු දිශාව හොයාගන්න පුළුවන්. ඒ විදිහට අපි තුන්වෙනි පියවර විදිහට තලමේසේ මත උතුරු දිශාව ලකුණු කිරීම කරනවා. ඒක මුතේ මම ඔන්න පියවර දෙකක් කතා කළා තලමේස මනුම් ක්‍රියාවලියේදී. එකක් තමයි තලමේසේ දෙපා මත සවි කිරීම. දෙවෙනි එක තමයි පියවර තුනකින් කතා කළා තලමේසේ මනුම් ස්ථානයේ මත පිහිටුවු. ඊළඟට තමයි අපිට වැදගත්ම කොටස වෙන්නේ මේ තල මේ සිද්ද පොළොව මත තියෙන බූලක්ෂණ වලට අපි මිනුම් ගැනීම තමයි කරන්නේ. ඒ සඳහා අපි පියවර කීපයක් අනුගමනය කරනවා. ඒක මතක තියාගන්න මුදේ අපි දන්නවා අපි ගණගෙන තියෙන ඕනෑම බිම්මනුම් සිල්ප ක්‍රමයක මූලික අරමුණ තමයි ඉඩමේ සලසමක් පිළිල කිරීම. නැත්තම් සිටියමක් පිළිල කිරීම. එතකොට ඒ සිටියමකාරී සලසමකාරී තියෙන විශේෂ සලසමක ඉඩමේ මායිම් ගොඩනැගිලි වල පිහිටි බූලක්ෂණ ඒවා තියෙනවා. ඒවත් අපි ලඟු කරන්න ඕනේ. ඒතර ඒ අනුව අපි බූලක්ෂණ සඳහා මිනුම් ලබා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්න ඕනේ මායිම් එක්කම. ඒ සඳහා අපි ක්‍රම තුනක් පාවිච්චි කරනවා. මෙතන ඔයගොල්ලන්ට ක්‍රම හතරක් පේනවා. අරිය ක්‍රමය, අන්තර්ඡේදන ක්‍රමය, පරික්‍රමණ ක්‍රමය සහ ප්‍රතිඡේදන ක්‍රමය. එතකොට මේ ක්‍රම හතරෙන් අපේ විභාග මට්ටමේදී අපේ විෂය නිර්දේශයේ තියෙන්නේ අර මුලින් සඳහන් කරපු ක්‍රම තුන විතරයි. එතකොට මේ මොන ක්‍රමයක් වුණත් අරිය ක්‍රමය වුණත්, අන්තර්ඡේදන ක්‍රමය වුණත්, පරික්‍රමණ ක්‍රමය වුණත් මේ මොන ක්‍රමයක් වුණත් මතක තියාගන්න මම මෙච්චර මෙතෙන් මෙච්චර වෙලා කතා කරපු ක්‍රියාවලියේ මේ නැරට වෙනකම් අරගෙන එන්න ඕනේ. ඊට පස්සේ තමයි මිනුම් ක්‍රියාවලිය කරන විදිය වෙනස් වෙන්නේ. right? එතකොට අපි අරිය ක්‍රමයද පාවිච්චි කරන්නේ, අන්තර්ජේතන ක්‍රමයද පාවිච්චි කරන්නේ, නැත්නම් පරික්‍රම ක්‍රමයද පාවිච්චි කරන්නේ කියන එක තීරණය වෙන්නේ ඒ ඉඩමේ තියෙන බූලක්ෂණ, ඉඩමේ ස්වභාවය, ඉඩමේ මායිම් වල ස්වභාවය වගේ දේවල් හරන කොටගෙන. right? තලමේස මිනිතේ මේ ක්‍රම තුන අපි ඊළඟ වීඩියෝ එකකින් පුතේ සාකච්ඡා කරමු. මට ඔයගලන්ට ඕන වුණේ මූලික දේවල් ටික මේකෙදි සාකච්ඡා කරන්න. ඒ නිසා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට තලමේස මිනිත ක්‍රමේ, අරිය ක්‍රමේ, අන්තර්ජේතන ක්‍රමේ, පරික්‍රමණ ක්‍රමේ මේ ක්‍රම තුන කරන්නේ කොහොමද සහ ඒ වගේම අවසානයේදී ඉඩමක වර්ගඵලය මනින්නේ කොහොමද කියන එක සාකච්ඡා කරනවා. ඒ නිසා මම මේ වීඩියෝ එකෙන් අදට ඔයගලන්ගේ තාවකාලිකව සමු ගන්නවා. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. තලමේස මිනිත ක්‍රමේ දෙවෙනි කොටසින් මේ ක්‍රම ටික ගැන සාකච්ඡා කරන්න වගේම අපි කොහොමද ඉදමක වර්ගඵලය හොයන්නේ කියන ක්‍රම ගැන සාකච්ඡා කරන්න. ඉතින් පුතේ ඔයගොල්ලෝ හැමෝටම නම් ආයුබෝවන්. අපි ආයෙත් දවසක හම්බ වෙන බලාපොරොත්තු වෙයි ඔයගලන්ගේ සමු ගන්න.